රන් පවමට දෙන වැඩිම ගාන ගන්න අදම සිංගල් ෆිනෑන්ස් එකට එන්න. දැන් ඩොලර් නැති ප්‍රශ්නේ මේ තියෙන්නේ. මේ ඩොලර් හිඟමනේ යන්නේ. දැන් මේ ජාත්‍යන්තර මුල්‍ය අරමුදලෙන් උනා ඩොලර් ගන්නව නම් ගන්න ඕනේ උන්දාන කොන්දේසි වලට නෙවෙයි. උන්දානව නම් රටට අහිතකර කොන්දේසි. ඒවට එකඟ නැහැ. මෙහෙම දෙනව නම් දෙන්න නැත්තන් අය එපා. අපි නම් ප්‍රතිපත්තියේ. උන් කියන කිනේ විදිහට දන ගස්සන්න සූදානම් නැහැ. අපේ දරුවන්ගේ අනාගතයක් අපිට නැති කරන්න ඔබටයි මටයි අයිතියක් නැහැ. මේ රටේ නිෂ්පාදනය කරලා වෙනත් රටවල් වලට බඩු යවුවම සේවාවන් සිදු කරාම අපේ රටේ නීතියට අනුව ඒ බඩු වික්කට පස්සේ එන ඩොලර් ටික ලංකාවට ගේන්න ඕනේ. නමුත් 2009 ඉඳ මේ පහුගිය 2022 දක්වා ජාත්‍යන්තර ආයතනයක් ගණනය කරලා කියනවා ලංකාවෙන් පිටරටට සපයපු සේවාසා අපනයනයන් විසින් උපයපු ඩොලර් බිලියන 60ක් ලංකාවට ගෙනල්ලා නැහැ. දැන් මේ ණයල සම්බෙන්නේ කීයද බිලියන? 2.9. නොගෙනාපු ගාණ කීයද? කවුද මේ ගෙනාපු නැති කට්ටිය? මෙන්න මේ පාලකයෝ වටා ඉන්න චෞර ව්‍යාපාරික කණ්ඩායම්. උන් ඒ වගේ වෙනම ව්‍යාපාර කරනවා. ඔය බිලියන 60න් 10%ක් ගෙනාවත් අපි බිලියන 6ක් ගේනවා. ඊළඟට මේ රටේ ගණනය කරලා තියෙනවා විගණකාධිපති දෙපාර්තමේන්තුව, රාජායම් බදු දෙපාර්තමේන්තුව ගණනය කරලා ෆයිල් වල තියෙනවා මේ රටේ නොගෙවූ බදු. 2022 ජූනි වෙනකොට ලේකනවල සටහන් වෙනවා බදු පැහැර හැරලා තියෙනවා දැවැන්ත ධනපති ඔයවා බොල් බදු හැටියට සමහරව කපලා දාලා තියෙනවා රුපියල් බිලියන 773. මේ සල්ලි කාගේ? මහජන මුදල්. එතකොට මේ සල්ලි නැතුවද තියෙන්නේ? ඉතින් මේවා ගන්න එපා. දැන් වැට් බද්ද මේ රාජබක්සලා ආපු ගමන් 15% තිබුණු වැට් බද්ද අයින් කළා, අඩු කරා 108. වැට් බද්ද කියන්නේ පාරිභෝගික ඔබ ගෙවන බදු. බාණ්ඩෙට එකතු කරලා තියෙන්නේ. එතකොට අපි ගෙව්වා. ආණ්ඩුව බද්ද අඩු කරාට වෙළඳ ව්‍යාපාරිකෝ නිෂ්පාදකෝ බාණ්ඩෙ මිල අඩු කරලා අපිට දුන්නේ නැහැ. බද්ද ගත්තා. බද්ද අරගෙන ආණ්ඩුවට දුන්නෙත් නැත්නම් අපිට අඩු කරලා දුන්නෙත් නැත්නම් එතන වැට් බදු වංචාවක් තියෙනවා. වැට් බදු වංචාව ගණනය කරලා තියෙනවා දැනට ආණ්ඩුව රුපියල් බිලියන 116යි කියලා. එතකොට අපි ගෙවලා නිතියි. ඇයි ඒවා ගන්නෙ නැත්තේ? මෙන්න සල්ලි තියෙන තැන්. ඒකට ඕනේ හරියමං ආණ්ඩුව. සොරකාපු මුදල් ගන්න පුළුවන් ආණ්ඩුව. අන්න එහෙම ආණ්ඩුවක් ඔබට පුළුවන් කතිරයක් ගහලා හදන්න. ලංකාවේ එහෙම ගන්න පුළුවන් එකම ආණ්ඩුව ජාතික ජනබලවේගයේ මාලිමාවේ ආණ්ඩුවක් පමණයි. ආදරණීය අම්මේ තාත්තේ සහෝදරයා සහෝදරී.